මේ අරගල භූමිය ආරම්භ වෙන්නෙම මේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ රාජපක්ෂ කඳවුර අරගෙන ආපෝ ක්‍රියාමාර්ග ජනතාව පීඩාවට පත් කරමින් ආපෝ ක්‍රමවේදයක් තිබේ. ඒ ක්‍රමවේදයේ යටතේ රටේ ජනතාව තැනින් තැන තමන්ගේ විරෝධතාවයන් පළ කරන්නට යෙදුණා. එහෙම විරෝධතාවයන් පළ කරමින් ඉද්දී මේ රටේ ජනතාව එක් අරගල භූමියක් තෝරගන්නවා මේ ගෝල්බේස් පිටිය. මේ ගෝල්බේස් පිටියට දැන් අද වෙනකොට මාස දෙකකට වැඩි කාලයක් ගත වෙලා ඉවරයි. මේ අරගලේ ඇතුලේ අපි ලැබපෝ ජයග්‍රහණ තියෙනවා. ඒ ජයග්‍රහණ තමයි කවදාවත් ගෙදර යවන්න බෑ කියපෝ මහින්ද රාජපක්ෂ ගෙදර යවුවා. ඒ වගේම තමා 19 වෙනි සංශෝධනය හදාගෙන 19 වෙනි සංශෝධනය කුණු කූඩේට දාලා 20 වෙනි සංශෝධනය හදාගෙන ඒ පාර්ලිමේන්තුවට හොරපාරෙන් රිංගපෝ බැසිල් රාජපක්ෂ ගෙදර යවුවා. ඒ වගේම තමයි මේ ජනතාවට පුළුවන්කම තිබුණා හැමදාම වැඩ ඇරිලා ගෙදර ගියපෝ ගෝඨාභය රාජපක්ෂ අද කොහෙද ඉන්නේ කියලා කියනවත් බැරි තරම් හංගන්න හැංගිලා ඉන්න තත්ත්වයක් රටේ නිර්මාණය කරන්න. ඒවා නිකන් ඉබේ උනේ නෑ. මේ ජනතාවගේ පාරට බැහිමත් එක්ක තමයි ඒ සියල්ල සිද්ධ වුනේ. ඒ නිසා ජනතාව මේ තරම් පීඩාවට ලක් කරපු ආණ්ඩුවක් නැවත කලෙලි බැහිමින් ඉන්නවා. ඒ කලෙලි බැහිම සිද්ධ වුනේ පහුගිය 12 වෙනිදා රනිල් මාලිගා කුමන්ත්‍රණ කරලා එම් මාලිගා කුමන්ත්‍රණ වලින් ජනතාවගේ මේ අරගලය වෙන පැත්තකට යොමු කරන්න පුළුවන් කියලා හිතාගෙන හැබැයි දැන් ඒක කරන්න පුළුවන්කමක් නැහැ. රනිල් ඇවිල්ලා ජාත්‍යන්තර සම්බන්ධතා වලින් තෙල් ගේනවා කියලා කිව්වට එක තෙල් බෝතලයක් ගේන්න බැරි වුණා රනිල්ට. ඊයේ වෙනකොට අවසාන තෙල් නැවත් ඇවිල්ලා ඉවරයි. එනිසා ඒ තෙල් පෝලිං වල ඉන්න ජනතාව තවදුරටත් පීඩාවට පත් කරමින් ඉන්නවා. අපි දැක්කා පහුගිය දවසක තාත්තා කෙනෙක් තෙල් පෝලිමේ මියදිලා වැටුණා. මේ මරණවලට වග කියන්න ඕනේ මේ ගෝඨාභය රාජපක්ෂ. ඒ වගේම තමයි අද වෙනකොට රනිල් ගෝඨා ආණ්ඩුව අපි කියනවා මේ මරණ ඉබේ සිද්ධ වෙච්ච ඒවා නෙවෙයි, මේවා ඝාතන. මේ ඝාතන වලට මේ රාජපක්ෂවරු වග කියන්න ඕනේ. එනිසා මේ අටවගෙන ඉන්න පාර්ලිමේන්තුව තවදුරටත් වළංගු වෙන්නේ නැහැ. වහාම මේ පාර්ලිමේන්තුව විසිරවන්න, විසිරවලා ජනතාවට අවස්ථාව දෙන්න මේ පාර්ලිමේන්තුව හදාගෙන මේ රටේ ප්‍රශ්න ටික කොහොමද විසඳගන්නේ කියලා ජනතාවට අවස්ථාව දෙන්න. එහෙම නැති වුණොත් එහෙම තවත් මේ පාලකයෝ ඝාතන සිදු කරමින් යනවා. ඒ ඝාතන මේ පාලකයන්ට දැනුනේ නැති වුණාට ඒ පවුල්වල සමාජිකයන්ට ඔවුන්ගේ එක් අම්මා කෙනෙක්, එක් තාත්තා කෙනෙක්, ඒ වගේම තමයි සහෝදරයෙක් සහෝදරියක් තමයි මේ යන්නේ. ඒ නිසා මේ ඝාතන වහාම නවත්තන්න ඕනේ. ඒ වගේම තමයි මේ ජනතාවගේ උත්තරවලට එකම විසඳුම තියෙන්නේ මේ පාර්ලිමේන්තුව විසිරලා ජනතාවට මේ රටේ වැඩපිළිවෙලක් එක්ක ඉස්සරහට යන එක. ඒ නිසා මේ ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ පාලකයන් ගෙදර යන්න ඕනේ කියන එක අපි තරයේ කියා සිටිනවා. බොහොමත් ස්තුතියි. ජනතා අරගලයට ජය වේවා.